ස්තුතියි චමිලා අදත් සිකුරාතා දවසේ කතා මුලින් හිමන් දෙන්නට අපට ආරාධනා කළාට ලතා මඩුල්ල ජීවන ගමනට සිසිලස රැගෙන ආතර උපේ හද විමනට සිංහව දිවිය ශක්තිය සිසිලස ජීවිත ගොම්මට සංදේශ කාව්‍ය සමග සාහිත්‍ය තුලින් මතුවන අපේ කාන්තාව සීගිරි නන්දකගේ උලුලු කුලේ සැලි නිරිය ලතාවයි ලතා මඬුළු හෙවණේ පිසින වසවිස නැති රසවතු නොකියම බැරි කතා සමගින් තවත් බොහෝ දෑ තින් අරගෙන දෝතින් ඔබට පුද දෙන ලතා මඩුල්ල ලතා මඩුල්ල සෑම සිකුරාදා දිනකම පෙරවරු 10ට සොදේශීය සේවයෙන් ලතා මඩුල්ල ලතා මඩුල්ල ලතා මඩුල්ල කතා කරනවා සෙවනට එන්න කියා අයිබුවන් සුබ දවසක්. ඉතින් ඔන්න සතියක විරාමයකට පස්සේ අදත් අපි බොහොම සෙනෙහසින් ඔබව හමු වෙනවා අදත් සිකුරාදා ලතා මඩුළු හෙවණේ. ඉතින් අපි ඒ වගේම බලාපොරොත්තු වෙනවා අද දවසේ මේ අසංග ආටිකල මාතාලියු යුගකාරක යතිවරු නවතම මුද්දනේ කරපු පොත පිළිබඳව කතා කරන්න. විශේෂයෙන්ම අපේ රටේ වැඩවාසය කරපු සංඝ පීඨයන් වහන්සේලා කිහිප නමකගේ ජීවන චරිතලලා සකස් කරපු යුගකාරක යතිවරු පොත තමයිද සාහිත්‍ය පොත් පියසත් එක්ක එකතු වෙලා අපි ඔබට හඳුන්වා දෙන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඒ පොත ඇසුරින් අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ලිව්වොත් යුගකාරක යතිවරු කියන කෘතියත් එක්ක තවත් දහම් පොත් කට්ටලයක් අද දවසෙත් අපි ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි රැඳී ඉන්නේ ලතා මඩුළු හෙවණේ. එහෙමනම් හොඳම වෙලාව ඔබට සාහිත්‍ය පොත් පියසෙන් වටිනා දහම් පොතක් හඳුන්වා දෙන්න ඉඩ කඩ ලබා ගන්න. අපි පොත හඳුන්වා ගන්නට ප්‍රවේශය මේ ලබා ගන්නේ. ධම්මෝ අවේ රක්කති ධම්මචාරී. ධම්මෝ අවේ රක්කති ධම්මචාරී. ධම්මෝ අවේ රක්කති ධම්මචාරී. අසංක ආටිගල මහතාලියු යුගකාරක යතිවරු කියන දහම් පොතයි අපි ඔබට අද හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ. හොඳට අහගෙන ඉන්න මේ පොත ඇසුරේ අද දවසේ වටිනා දහම් පොත් කට්ටලයක් ලතා මඩුල්ලෙන් ඔබට තෑගි දෙන්නට අප සූදානම් වෙන්නේ. මාධ්‍යවේදී අසංක ආටිගල මහතාලියු මේ යුගකාරක යතිවර කියන කෘතිය සඳහන් වෙන්නේ අපේ රටේ දිගු කලක් තිස්සේ අපේ රට බැබළවූ සංඝ පීඨුන් වහන්සේලා කීප දෙනෙක්ගේ කතා පුවත්. එතුමා මෙන්න මෙහෙම කියනවා.
විශේෂයෙන්ම මේ පොත අපේ රටේ ජීවත් වෙලා අපාතරින් සදහටම වෙන්න ගිය අපේ මහානායක සම්විදුන් වහන්සේලා පිළිපදව ලියු පොතක් නිසා මේක අනාගත සංඝ පරම්පරාව පිළිබඳව විස්තර පරපුර දැනගන්නට ඔබට හොඳ පොතක් වන බව. ජාතියට අකුරු උගන්වූ ජාතියට ශ්‍රේෂ්ඨ සාහිත්‍යයක් ගොඩනැංවූ ජාතියකට උතුම් සිරිත් විරිත් පුරුදු පුහුණු කළ ජාතියකට උතුම් ආගම් ධර්මයක් කාවැද්දූ ජාතියකට චිත්‍ර නාට්‍ය ගෘහ නිර්මාණාදී කලා ශිල්පීන් කියා දුන් ජාතියක් යා යුතු මඟ පෙන්වූ මුළු ජාතියටම ගුරුවරයක් ගුරුවරයෙක් වූ මුළු ජාතියේම ආරක්ෂකයන් වූ යම් කිසි පූජ්‍ය පරපුරක් ලෝකේ ඇත්නම් ඒ අපේ රටේ භික්ෂු පරපුර කියලා සඳහන් කරනවා දොරකඩ අස්නි. ඉතින් එහෙදී අසංකාටිකල අපිට මේ පොත හරහා හඳුන්වා දෙනවා අපේ රටේ විසූ මහා නාහිමි සම්දුන් කීප දෙනෙක්ම කලුකුන්දයාවේ ශ්‍රී පඤ්ඤාසේකර මහා නාහිමි පිළිබඳව තොරතුරු කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමි ඔබ දන්නවා දිමුලගල හම්ද්‍රුයි කියන්නේ උන්වහන්සේට. ඊළඟට පැලැන්නේ ශ්‍රී වජිරඥාන මහා නාහිමි කිරිවත්තුගේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි කඹුරුපිටියේ වනරතන මහා නාහිමි වගේම වල්පුල රාහුල නාහිමි කියන මේ නාහිමි පාණන් වහන්සේලා හත් දෙනෙකුගේම තොරතුරු යුගකාරක යතිවරු කියන පොතේ සඳහන් වෙනවා. ඉතින් ඔහු මේ පොත ආරම්භ කරන්නේ කලුකුඳයාවේ ශ්‍රී ප්‍රඥාසේකර මහනා සම්විදුන්ගේ වගතුග මුලින්ම පිටු කිහිපයකට ඇතුළත් කළා. මේ පොතේ විශේෂත්වයක් තියෙනවා. හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙනම ඔහු සඳහන් කරන්නට පටන් ගන්නේ උන්වහන්සේගේ ජන්මලාභය කොහෙද උපන්දිනේ කොහෙද කියලා සඳහන් කළා. ඊට පස්සේ උන්වහන්සේ පැවිදි වුණේ කොහෙද? ඊළඟට කාගේ ළඟද පැවිදි වුණේ? අධ්‍යාපන ලැබුවේ කොහෙද? ජීවත් ඉන්න කාලේ උන්වහන්සේ දරු ප්‍රධාන තනතුරු හා පදවි මොනවාද? අපවත් උනේ කවදද කියලා තමයි හැම එකක්ම ඔව් හැම හාමුදුරුවෙක්ම හැම ස්වාමීන් වහන්සේගෙන් බඳව ආරම්භ කළා තියෙන උදාහරණයක් විදිහට මේ කලුකුඳයාවේ ශ්‍රී පඤ්ඤාසේකර මහනාහිමි පිළිබඳව වතගත කියන්ට අසංග පටන් ගන්නෙ උන්වහන්සේගේ ජන්මලාභය ගැන මෙලෙස සඳහන් කරලා 1895 දෙසැම්බර් 30 වෙනිදා සීනෑ කෝරළේ ගඟබඩපත්තේ කලුකුඳයාව ගමේදී උන්වහන්සේ උපන්නා. 1911 පෙබරවාරි 23 වෙනිදා නවගමුවේ ශ්‍රී සුගත බිම්බාරාම රාජමහා විහාරස්ථානයේ පැවිදි වුණා. උන්වහන්සේ පැවිදි වුණේ කටුවාවල ශ්‍රී සුමනතිස්ස මහනාහිමි සමුදුන් ඉදිරියේ අධ්‍යාපනය හැදෑරිය විද්‍යෝ දෙපිරිවෙනි. ජීවත් වෙන කාලේ දරුවෝ ප්‍රධාන තනතුරු හා පදවි කොට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරේ විද්‍යෝද පිරිවෙනි පරිවේනාධිපති විද්‍යෝද විශ්වවිද්‍යාලයේ පාලි මහාචාර්ය ධූරේ වගේම නවගම ශ්‍රී සුගත බිම්බාරාම රාජ මහා විහාරාධිපති විදිහටත් කටයුතු කළා. එහෙම හිටපු අපේ හාමුදුරුවෝ කලුකුඳයාවේ ශ්‍රී පඤ්ඤාසික ස්වාමීන් වහන්සේ 1979 නොවැම්බර් 12 වෙනිදා අපාතරින් සදහට මෙනෝ වගේ මේ පොතේ අන්තර්ගත කළා තියෙන කිතලගම ශ්‍රී සීලාලංකාර හාමුදුරුවනේ පැරණි ශ්‍රී වජිරඥාන මහනා සාහාමුදුරුවනේ කිරිබත්ුඩේ ශ්‍රී පඤ්ඤාසරණාහිමි ගැන කොටිකවත්තේ සද්ධාතිස්ස නාහිමි ගැන කඹුරුපිටියේ වනරතන මහනාහිමි වල්පොරවල් නාහිමි ගැන ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම පිළිබඳ තොරතුරු බොහොම අපූර්වට විස්තර කරලා තියෙනවා. විශේෂයෙන් උන්වහන්සේලා කරපු මේ ශාසනික මෙහෙවර ගැන උන්වහන්සේලා ජීවත් වෙච්ච ආකාරය ඇඳ පෙළඳුව හැටි මේ හැම දෙයක්ම බොහොම සවිස්තරව අසංකාටිකලගේ යුගකාරක යතිවරු කියන පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් අත අපිට මාධ්‍යවේදී චාන්ක මොනිසිංහ මහතාවත් සම්බන්ධ කරගෙන ඉඩකඩ ලැබෙන්නේ නැහැ. හැබැයි අපි අහනවා ප්‍රශ්න ඔබෙන් මෙන්න මේ විදිහට. අද අපි මාධ්‍යවේදී අසංක ආටිකල මහතාගේ යුගකාරක යතිවරු කෘතිය තමයි හඳුන්වා දුන්නේ. ඒ පොත ඇසුරින් අපි අහන ප්‍රශ්නේ තමයි අසංක ආටිකලගේ යුගකාරක යතිවරු කෘතිය සඳහන් වෙලා තියෙන විස්තර සඳහන් වෙලා තියෙන මහානා සම්විදුන්ගේ නම් ටික අපට දීලා එවන්න. නම් හතක් ගැන අපි කිව්වා, පහක්වත් ලියලා එව්වත් අපි ඔබට මේ පොතත් එක්ක දහම් පොත් කට්ටලයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අයුගකාරක යතිවරු කියන දහම් පොතේ සඳහන් වෙලා තියෙන විස්තර මානාහිමි සම්දින් හත් දිනක් පිළිබඳ තුරු ඉන් පස් දිනෙකින් නම් අපට ලියලා එවන්න. අපේ ලිපිනය නිෂ්පාදක ලතා මඩුල්ල, ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදිකා ලතා මඩුල්ල, ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. එහෙමනම් සමුග්‍රයන්ට සූදානම් වෙන්නේ මේ යුගකාරක යතිවරු කෘතිය ගැන ඔබට තොරතුරු දැනගන්න පුළුවන් නම් තවමත් ලතා මලුල්ලෙන් කතා කරපු ඔබට ආවේ නැත්තම් මේ පොත එක්ක කලින් සතිවල ඔබ ජයග්‍රහණය කරපු පොත්පත්
කතා කරන්න ඔබට පුළුවන් චාමික මහසිංහ මහතාට එතුමාගේ දුරකථන අංකය 071 4714 817 එහෙම නැත්නම් 077 5977 127 එහෙම නැත්නම් සාහිත්‍ය පොත්ේ සිට කතා කරන්න 524 54 77 524 54 77 එහෙමනම් අපි අදට සමුගලියන්ට සූදානම් වෙන්නේ ලබන සතියේ හමුවේ බලාපොරොත්තුෙන් 2016 වර්ෂයේ ජනවාරි මාසයේ ඉඳලා අලුත් විදිහට අපි ලතා මඩුල්ලෙන් ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා අලුත් අවුරුද්දට ඔබේ ලිපි නිර්මාණ අපට එවන්න අපේ ලිපිණිය කලින් සඳහන් කළ ලිපිණියමයි නදීරා මනම් පරිමා සමගිකතුනා වැඩසටහන නිෂ්පාදනයේදී මම සුභානි වෙලෙවිත ගිහින් එන්නම් ලබන සතියේත් හමුවෙමු